අද මේ රට තියෙන තත්ත්වයෙන් ගොඩගන්න නම් මේ ආර්ථිකය මෙහෙවන අය මීට වඩා බුද්ධිමත්ව කල්පනා කරලා බලලා කටයුතු කරන්න ඕනේ. කාගවත් ඕනෑපාකම් ඉෂ්ට කරන්න ගිහිල්ලා වෙන්නේ රටේ ජනතාව තුළ තියෙන විශ්වාසය, ආණ්ඩුව කෙරේ තියෙන විශ්වාසය දිනෙන් දින පහත වැටෙන එකයි වෙන්නේ. ඉතින් මේවා කොරෝනා මේවෙන් ප්‍රතිලාභ ලබන අයට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකෙන් බරපතලම පාඩු වෙලා තියෙන්නේ අපිට, ජනාධිපතිතුමාට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. මොකද මේ ආණ්ඩුවට ජැක් ගහන්න අපේ පළු තමයි ගැලවිලා යන්නේ. මොකද එක්සත් ජාතික පක්ෂය අපි දන්නවා ඉතිහාසයේ තියෙන අත්දැකීම තමයි ආණ්ඩුවක් ගත්ත හැම වෙලේම මේ රටට කෙලිය මිසක් රටට ආදරෙන් කටයුතු කරේ නැහැ. නෑ නෑ, ජනාධිපතිතුමා නම් මේ වෙනකොටත් කියලා තියෙන්නේ තවදුරටත් ආණ්ඩුවේ ඉන්න එක අපි හොඳ නෑ. මොකද දේශපාලනය කරන්න නම් විපක්ෂයට යන්න ඕනේ කියන පණිවිඩය දීලා තියෙනවා. අපේ ලොකු විශ්වාසයක් තියෙනවා 2015 ජනවාරි 8 වෙනිදා වෙනුවෙන් තීන්දුවක් ගත්ත ජනාධිපතිතුමා 2018 අද වෙනකොට තියෙන තත්ත්වයන් තේරුම් අරගෙන තීන්දුවක්, දේශපාලන තීන්දුවක් ගනී කියලා අපි ලොකු විශ්වාසයක් තියෙනවා. ජනාධිපතිතුමත් කියනවා විපක්ෂයට යන්න ඕන කියලා. කාගේ බලපෑමක්ද මෙච්චර මේ ආණ්ඩුවේ? නෑ, එහෙම විශේෂයෙන් බලපෑම් නෑ. ඉතින් උතන දැන් කෝට්ටුවෙත් ඉන්නවනේ යම්කිසි කුමන්ත්‍රණකාරී කණ්ඩායම් ඉන්න වගේ අපිත් එහෙම ඉන්නවා. ඉතින් සමහරක් අයට රටට යහපතක් වෙන්න ඕනේ නෑ, තමන්ට යහපතක් වුණා නම් හොඳයි කියලා ඉන්නවා. ඉතින් අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීත් එක්ක කතා කරාම දැඩි කලකිරීමක් තියෙනවා. ඒ ගැන මට කියන්න බෑ. මොකද මම පක්ෂයේ උපලයිකම්වරයෙක් බව ඇත්ත. ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ගෝඨාභේද කවුද කියන එක තීන්දුව කරන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒක තීන්දුව කරන්න වෙන්නේ ඒ ගොඩනැගෙන සන්ධානයේ එකඟතා අනුව තමයි. මම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නුසුසුතෙක් කියලා. ඔහුටත් ඒ සඳහා සුසුකමක් තියෙනවා. හැබැයි ඔහු වෙනුවට තකබැති කොට්ටාසියකුත් පක්ෂය තුලත් පිටතත් ඉන්නවා.